පුද්ගලයෝ බලාපොරොත්තු වෙන්නේ සජි ප්‍රේමදාස මහත්තයා කණ්ඩායම සහ අනුර කුමාර දිසානායක මහත්තයා කණ්ඩායමේ ආර්ථික ප්‍රතිපත්තිය කොහොමද? ඔච්චරනේ. දැන් මං අහගෙන ආයි මගේ මිත්‍ර හරින් ෆර්නෑන්ඩෝ කියලා තිබුණා. එදාට නිවාඩුවක් දෙමු කියලා. දෙන්න ඕන නම් දෙන්න. දැන් විවාදෙ දෙන්න. දැන් 20 වෙනිදාට කලින් දිනයක් දෙන්න කිව්වනේ. එතකොට නලින් බණ්ඩාර දින දීලා තියෙනවා මං හිතන්නේ 10ක්. ආර්ථික විවාදයට යම් කිසි දින ප්‍රමාණයක් දීලා තියෙනවා. නායකයන්ගේ විවාදයට යම් කිසි දින ප්‍රමාණයක් දීලා තියෙනවා. දැන් අපි දුන්නා. කාටවත් කියන්න බෑ. සජ බෙදිව්වා. මේ විස්තර කලින් ඒ විවාදය පවත්වල අවසන් කරන්න සමගි ජන බලවේගයේ පැත්තෙන් හෝ සජිත් ප්‍රේමදාසගේ පැත්තෙන් දින ලබා දුන්නේ නැහැ. නමුත් ඊයේ දවසේදී සජිත් ප්‍රේමදාසගේ පැත්තෙන් දින පහක් ලබා දීලා තියෙනවා මේ විවාදය පැවැත්වීම සඳහා. අන්නේ සජිත් ප්‍රේමදාස තමන්ට පුළුවන් කියලා පළවෙනි වතාවට කියපු දින පහෙන් ජූනි මාසේ 6 වෙනිදා අනුර කුමාර සානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදය පවත්වන්නට අපි කැමැති. සා ජූනි 6 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා සජිත් ප්‍රේමදාස මේ විවාදයට සම්බන්ධ වෙයි කියලා. සජිත් ප්‍රේමදාස අනුර කුමාර සානායක අතර විවාදය නොපැවැත්වෙන්නේ නම් එතනින් පස්සේ බලමු ආර්ථික කමිටු විවාදිනියක් නියම කරගන්න. මේ සම්බන්ධයෙන් තුලා වැඩසටහනේදී පසුගියදා ජනාධිපති නීතිඥ නිශංක නානායක මහතා මෙලෙස අදහස් දැක්වුවා. මන් දන්නවා සජිත්ව දැන් 94 ඉඳන්. සජිත් විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට හරි පාර්ලිමේන්තු ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටි කැබිනට් අමතිවරයෙක් හැටියට හරි විපක්ෂ නායක හැටියට හරි කවදාකවත් විවාදයකට ගිහිල්ලා නැහැ. විවාදයකට කවදාකවත් ගිහිල්ලා නැහැ. යන්නේත් නැහැ. අපි මේ විවාද කරගන්නම්කෝ. යන්නේත් නැහැ. මේක කොහොමවත් යන්නේ නැහැ. ස්වාධීන රූපහණයට තුලාව සංවාදයේ හැටියට අපි සූදානම් ඒ පහසුකම සලසන්න. ඔවුන් නියම කරගන්නා දිනයකදී අපි සූදානම් විශේෂ තුලාව සංවාදයක් කරන්න මේ සම්බන්ධයෙන් රටේ ආර්ථිකය පිළිබඳව සියලු පාර්ශ්වයන් එකතැනකට ගෙනල්ලා